පසුගිය දින කීපෙම දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 වූත් අද වැසි ඇති වුණා. ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනයක් කෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර 148.5ක්. පසුගිය දින දෙක සමග සැසඳීමේදී අද දිනේ වර්ෂාපතනය යම් අඩුවක් සිදුවන බවයි කාල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන පුළුවන්. ඊට අමතරව සෙසු ප්‍රදේශවල හවස් කාලයේ සහ රෑ කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. පසුගිය දින දෙක හා සංසන්දනය කරද්දී අද සිට එම තත්ත්වයේ අධික වැසි තත්ත්වයන්ගේ අඩුවක් බලාපොරොත්තු වෙන පුළුවන්. කෙසේ වෙතත් මේ මාසේ 20 වෙනිදා පමණ වන තෙක් වැසි සහිත ස්වභාවය පවතිවි. 21 පස්සේ මෙම තත්ත්වයේ සැලකිය යුතු අඩුවක් දිවයිනේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි. මේ අතර දැඩි වර්ෂාපතනයත් සමග ප්‍රදේශ කීපයකට නිකුත් කෙරුණු නායම් අනුතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට නායම් අනුතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලිගොඩ සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරන ලැබුව අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, එල්පීටී, නෙළුව සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගමුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහපිටිය, රුවන්වැල සහ දෙහිඔවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල, රත්නපුර, නිවිතිගල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 2 යටතේ අවධානයෙන් සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර මේ සමගම ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සංවිධානය කඳු ආශ්‍රිත ජීවත් වන ජනතාව ඉල්ලා සිටින්නේ. පසුගිය කාලවදී ලැබුණු වර්ෂාපතනයේදී ඇති වූ ඉරිතැලීම් නායම් පූර්ණ ලක්ෂණ නිරීක්ෂණය වෙනවා නම් ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන ඉල්ලා සිටිනවා. අධික වර්ෂාවත් සමග ගංගා කීපයක ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. කළුගඟේ අතු ගංගාවක් වන හංගමුව ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. රත්නපුර හංගමුව හරහා කරවිට මාර්ගය, රත්නපුර කොටාමුල්ල හරහා අමුගල සහ කරන්ගොල්ල මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. කුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග තත්පරයට ඝන මීටර් 100ක ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙනවා. කුඩා ගඟ පිටාර ගැලීමත් සමග බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයකින් ජලයෙන් යටව පවතිනවා. ඒ ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින ආකාරයයි මේ. අත්තනගලුවේ ජලමට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දූනමලේ පිහිටි ජලමාපාංකයට අනුව අද උදෑසන වන විට ජලමට්ටම සටහන් වූයේ මීටර් 4.44ක් ලෙසයි. තවදුරටත් වර්ෂාව පැවතුනහොත් අත්තනගලුවේ අවට පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. කළුගඟේ කුඩාගඟ අතුගංගාව ගංවතුර තත්ත්වයකට පත් වුණා. මේ තත්ත්වය නිසා බුලත්සිංහල, මදුරාවල සහ පාරින්ද නුවර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ජලයෙන් යට වෙලා පවතිනවා මේ වෙන විට. අද දිනේ පුරාමත්, ඒ වගේම හෙට දිනේත් මේ තත්ත්වයේ බලපෑම පවතින බව සඳහන් කළ යුතුයි. කුකුලේ විදුලි බලාගාර ජලාශයෙන් මේ වෙන විටත් තත්පරයට ඝන මීටර් 140කට අධික ධාරිතාවයකින් පහළට ජලය ගලාගෙන එනවා. අත්තනගලුවේ සහ එහි අතුගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ලෙස ගොස් පවතිනවා. අත්තනගල්ල, ගම්පහ, ජායල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අත්තනගලෝය සහ උරුවල්ලෝය දෙපස පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි අවධානයකින් පසුව යුතුයි. මේ දක්වා ඇති වුණු වර්ෂාපතන තත්ත්වය මත සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් නැතත් ගංගාව ඉතා ඉහළ මට්ටමකට පත් වෙලා තියෙන නිසා අවදානම පවතිනවා. මේ නිසා මේ ප්‍රදේශවල මහජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. අධික වර්ෂාවත් සමග කළුතරදී ගංගොතුරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ කළුතර ගොරකාදුව ප්‍රදේශයෙන් මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න ගොරකාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 වරුදි දෙදරුපියෙක්.
මේ අතර අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2354 දිනක පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. පීඩාවටපත් සංඛ්‍යාව මේ විනිවිද කළුතර සහ උත්තර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි අපිට වාර්තා වෙන්නේ. පවුල් 644ක පුද්ගලයන් 2354 දිනක පීඩාවට පත් වුණා. මෙම දින කිහිපේ පුරාටම තුවාල ලැබූ පුද්ගලයන් අපිට දෙදෙනෙකු අපිට වාර්තා වෙලා පවතිනවා. අර්ධ නිවාස හානි 86ක ප්‍රමාණයක් වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන එකක පුද්ගලයන් 4 දිනක් පමණයි රැඳී සිටින්නේ මේ අවස්ථාව වෙන විටත්. විශේෂයෙන්ම මතක් කරනවා 117 දුරකථන අංකය 24 පුරාවටම විරුතයි. සීලම දිස්ත්‍රික්කවල සිටින ජනතාවට ආපදා සම්බන්ධව සේවා අවකාශ නම් 24 පුරාම අපිට සේවා සම්බන්ධීකරණ වෙනුවෙන් සම්බන්ධ වෙන්න කියලා අපි සීලම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.